विशेष सनलाइट निष्पादन मिल दी गई श्रीलंके मनोदम्बिया मन आप सभी मत कर सनलाइट क्या අද 2021 මැයි 1 සිරසුරාදා සිරස්තල අලුත් අවුරුදු කොවිඩ් පොකුර 5 වන දිනට 16 ඉක්මවයි දිනක වැඩිම ආසාදිතයන් ඊයේ වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය ගැන අනතුරු ඇඟවීමක් ඉන්දියාවේ අත්දකින්න දේ ඒ තත්ත්වයට අවදානමක් තියෙනවා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මානාවක් නිකුත් කරේ දින නියමයක් නොමැතිව පාසල් වසා දැමේ ඇයිදින සමරුම් ඔන්ලයින් ක්‍රමයට ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න හඳුන්වා දීමේ මිල රුපියල් 350 From Other Derana This is Other Derana Prime Time with Naomi Fernando and Sankar Amrajit Live from Studio 24 in Colombo ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංකයේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින් දිනක් තුල මෙරටින් හඳුනාගත් වැඩිම කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා එම සංඛ්‍යාව 1662ක් එමින්ම අද දිනේ මේ වන විට ආසාදිතයන් 1304 දෙනෙකු හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා පවතින ඉහළ කොවිඩ් අවදානම සලකා දිවයිනේ සියලු පාසල් රාත්‍රී සමාජ ශාලා තැබෑ රූම් මෙන්ම සිනමා ශාලාද නැවත දැනුම් දෙනුතුරු වසා දැමීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තීරණය කර තිබෙනවා. මෙරටින් දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව පෙරේදා වාර්තා වුණත් එම වාර්තාව අලුත් කරමින් කොවිඩ් ආසාදිතින් 1662 දෙනෙකු ඊයේ හඳුනාගත්තා. එයනු ආසාදිතින් 16 සීමාව අකණ්ඩව සිවුණ දිනටත් ඉක්මවා යද්දී 1500 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ දෙවන දිනටයි. ගත වූ දින 4 තුල පමණක් ආසාදිතින් 5770ක් හඳුනාගෙන තිබෙනවා. ඔබ මේ කහ පැහැයෙන් දකින්නේ ඒ දිනවල සුවය ලැබූ කොවිඩ් රෝගීන් ගණනයි. ඒ අනුව දෛනිකව සුවය ලැබෙන රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව 3 ගුණයකින් 4 ගුණයකින් මෙන්ම ඇතැම් දිනවල 6 ගුණයකින් ආසාදිතයන් වාර්තා වෙනවා. පෙර නොවූ විරු ආකාරයෙන් රෝගීන්ගේ සීග්‍රහල යාමක් දක්න ලැබෙන බවට මෙය කදිම නිදසුණක්. දිස්ත්‍රික්ක 24කින් ඊයේ ආසාදිතින් වාර්තා වූ අතර 329ක් වූ වැඩිම ආසාදිතයන් හඳුනාගැනුනේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. එම දිස්ත්‍රික්කයේ කොලියාපිටිය, පන්නල, කුරුණෑගල සහ මාවතක මැන ප්‍රදේශවලින් ආසාදිතින් බහුලව වාර්තා වුණා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 317 දෙනෙකු හඳුනාගත් අතර වැඩිම ආසාදිතයන් පළමු වරට කැස්පෑව ප්‍රදේශයෙන් වාර්තා වීම විශේෂත්වයක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයන් 193 දෙනා අතරට බියගමෙන් හඳුනාගත් ආසාදිතයන් 43 දෙනෙකු දයත්. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 104 දෙනෙකු වාර්තා වෙද්දී ඉන් වැඩිම ආසාදිතයන් අම්බලන්ගොඩින් වාර්තා වුණා. මාතලේ සහ කලුතර දිස්ත්‍රික්කවල ආසාදිතයන් 100 සීමාවට ළඟාවී තිබුණා. තවත් දිස්ත්‍රික්ක 18කින් ආසාදිතයන් 483 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඊයේ දවස් තුලදී අපේ රට තුළ දවසක් තුලද වාර්තා වෙච්ච වැඩිම ප්‍රමාණය 1662ක් වාර්තා වුණා. මේ තත්ත්වය අපිට යම් කිසි විදියකින් සමාන කරන්න පුළුවන් ඉන්දියාවේ අත්දකින්න දේ. ඒ තත්ත්වයට අවදානමක් තියෙනවා. යම් කිසි කෙනෙකුට රෝග ලක්ෂණ තියෙනවා නම් ඕන් තමුන්ගේ නිවසේ ඉන්නේ නැතුව රෝහලට පැමිණීම අත්‍යවශ්‍ය වෙනවා. යම් කිසි විදියකින් රෝගින් අති විශාල ප්‍රමාණයක් වාර්තා වෙන්න පටන් ගත්තොත් ඉන්දියාවේ තියෙන තත්ත්වය වගේ තත්ත්වයක් ඇතිවීමේ අවදානම තියෙනවා. ඒ නිසා ඒ අවදානම වළක්වා ගැනීම සඳහා ජනතාවගේ පැත්තෙන් කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. COVID-19 පළමු සහ දෙවනි රැල්ලේ වගේම කනගාටුදායක විදිහට රසායනාගාර වාර්තා ලැබීම මේ රැල්ලෙදිත් විශාල වශයෙන් ප්‍රමාද වෙමින් පවතිනවා. ඇත්තටම මේ මොහොතේ වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාව අපි දැක්ක ඊයේ දිනේදී 1500 ඉක්මවා යනවා. අපිට මේ වාර්තා වෙන්න මීට දින 3කට හෝ කලින් වාර්තා විය යුතු රෝගීන්. ඒ නිසා රටේ පවතින නියම ස්වභාවය මේ රෝගී දත්තවලින් ගන්නවා නම් මේක අපි මවා ගන්න වැරදි චිත්‍රයක්. රටේ දැනට පවතින තත්ත්වයේ රසායනාගාර වාර්තා හරහා සහ රෝගීන් දත්ත හරහා වාර්තා වෙන තත්ත්වයට වැඩිය භයානකයි සහ බැරෑරුම් කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ.
පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ නම් පමුණුව සහ ගොරකාපිටියන ග්‍රාම නිලධාරි වසම් දෙක අද උදෑසන 8:30 සිට හොදකලා කිරීමට පියවර ගනුනේ එම වසම් ආශ්‍රිතව ආසාදිත පොකුරු වාර්තා වීමත් සමගයි කැස්දාව ප්‍රදේශයේ පසුගිය 27 වෙනිදා සිදු කරන ලද PCR පරීක්ෂණ 200ක් අතරින් ආසාදිතයන් 63 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබෙනවා නිරෝධායන කර සිට PCR පරීක්ෂණ වලට යොමු වන රෝගීන් ප්‍රතිශතයේ 40% වෙනකොට නිරෝධායන නොකර සහ අහඹු ලෙස කරන ලද PCR පරීක්ෂණ වලින් ආසාදිත බවට පත් වෙන රෝගීන් ගන්න 60%ක් දක්වා වර්ධනය වෙමින් යනවා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා පිළියන්දල පොලිස් වසමම හුදකලා භාවයට පත් කරලා හෝ අතිශය දරුණු තත්ත්වයට මෙම් ප්‍රදේශයේ පත් වීම වළක්වා ගන්න කියලා අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ ගොඩහේන සහ තල්ගස්කොඩ ග්‍රාම නිලධාරි වසම් දෙකද අද හුදකලා කරනවා තේරුම් ගන්න මේ දින තත්ත්ව බරපතලම ඕගොල්ලන්ට දරුවෝ ඉන්න අපිට දරුවෝ ඉන්න බලතල ගන්න අපි තකොල්ලම යන්නේ නැතෝ දෙහිඅත්ත කණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටහෂෙන් පසුගිය 27 වෙනිදා සිට මේ දක්වා ආසාදිතයන් 189 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර ඉන් 139 දෙනෙකුම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකින් හඳුනාගෙන තිබෙනවා දෙහිඅත්ත කණ්ඩිය පොලිස් බල ප්‍රදේශයේ දෙහිඅත්ත කණ්ඩිය සහ කදිරාපුර යන ග්‍රාම නිලධාරි වසම් අද හුදකලා කෙරුණේ ඒ අනුවයි මේට අමතරව කලවාන පොලිස් බල ප්‍රදේශයේ හපුගොඩ ග්‍රාම නිලධාරි වසමත් හුදකලා කර තිබෙනවා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මේ වෙද්දි සෑහීමකට පත් වෙනවද මේ වාර්තා වෙන ආසාදිතින් සංඛ්‍යාවත් එක්ක ආණ්ඩුවේ පාර්ශවය රැගෙන තියෙන සංචරණ සීමා සම්බන්ධ අපිට දැකගත හැකිව තිබෙනවා යම් යම් තීරණ සෞඛ්‍ය අංශ මගින් දන්වල යවනවා මේක ගත යුතුයි කියලා කියනවා නමුත් ඒ සිග්නිෆිකන්ස් එකම ඒ තියෙන ප්‍රමුඛතාවයම ඒ වැදගත්කම දීලා යම් යම් තීරණ ක්‍රමවත්ව ක්‍රියාත්මක වීමේ ප්‍රමාදයක් संचरण सीमा पनवंड दिन की गत वना अभी धरण उत्साह बेड़क मुकोद इतनी हाट गिहिल अभिप्राय मे विलाव हंगीन अपने पेरेंट तीयन सौख्यांश मे निर्देश लबादी प्रमाद करना सौख्यांश निर्देश मत प्रधानी क्रियात्मक भीम प्रमाद मे जाले अड़पाड़क दकीन मे विला अपने पेट तीयन तीन तीन गई मे यम यम अड़पाड़क पहदील तीयन ए हिंदा रटपुरा पेतरी मे वेगे मेवेन को बरपतल එතරම්ම අපිට කියන්න බෑ සුබදායකයි කියලා මොකද රෝහල් පිරියනවා ICU බෙඩ් පිරියනවා එතකොට අපේ දහලිතාව ක්‍රමකමෙන් අඩු වෙනවා සෞඛ්‍ය සේවකයෝ ඔවුන්ගේ උපරිම කැපවීම මේ වෙලාවේ කරලා තියෙනවා ඔවුන් මේ වෙලාවේ උපරිම කැපවීමෙන් කරලා එක දිගට එනවා නම් අපි කොහොමද මේක කරගෙන යන්නේ වැලිසර විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ සේවක සේවිකාවන් සහ ත්‍රිරෝද්‍ර ත්‍රියදුරන් ඇතුළු 140 දෙනෙකු සඳහා සිදු කළ PCR පරීක්ෂණ වලින් 12 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස තහවුරු වුණා අලුත්ගම මානවන් බැද්ද ග්‍රාම නිලධාරි වසමින් දින 3ක් තුල කොවිඩ් ආසාදිතයන් 22 දෙනෙකු හඳුනා මාතර වැලිගම වැලිපිටිය ප්‍රදේශයෙන් නව ආසාදිතයන් 22 දෙනෙකු හඳුනාගෙන ඇතයි සෞඛ්‍යාංශ සඳහන් කළා. ලක්ෂපාන ජලවිදුලි බලාගාර සංකීර්ණයේ තවත් සේවකයන් 9 දෙනෙකුට වෛරස් ආසාදිනී වියතේ හඳුනා ගැනීමත් සමග එම බලාගාරයෙන් මේ දක්වා ආසාදිතයන් 14 දෙනෙකු වාර්තා වුණා. හැටන් ඩන්බාර් වත්ත ප්‍රදේශයේ එකම පවුලේ 12 දෙනෙකුටත් වෛරස් ආසාදිනී වියතේ සෞඛ්‍යාංශ තහවුරු කරනවා. ත්‍රිකුණාමලී රෝහලේ ප්‍රතිකාර ලැබෙමින් සිටි කොවිඩ් ආසාදිතයෙකු එම රෝහලෙන් පලා යමට උත්සාහ කර තිබු අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩලය විසින් ඔහු අල්ලගෙන යලි රෝහල්ගත කිරීමට පියවර ගත්තා. කොවිඩ් ආසාදිත මරණ 11ක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 678ක් දක්වා ඉහළ ගියා. එම මරණ වාර්තා වුණේ කැලණිය, දිවුලපිටිය, වත්තල, අනුරාධපුරය, පරගස්තොට, මාතලේ, දෙහිඅත්තකන්නිය, පැපිලියාවල, පිළියන්දල, කළුතර සහ ග්‍රෑන්ඩ් පාස් යන ප්‍රදේශවලින් අද දිනේත් කොවිඩ් ආසාදිතයන් 1304 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරල් ශවින්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. එය අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගණන 109450ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් ප්‍රතිකාර සහ නිරෝධායන කාල සීමා අවසන් කළ ගණන 96478ක්. කෙසේ වෙතත් තවදුරටත් ප්‍රතිකාර ලැබෙන ආසාදිතයන් ගණන අද 12000 සීමාවත් ඉක්මවා ගියා. පවතින තත්ත්වයේ හමුවේ දිවයිනේ සියලුම පාසල් මේ මාස 7 වෙනිදා දක්වා යළි වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ කාලය තුල මාර්ගගත ක්‍රමවේදය හරහා පන්ති දිගටම පවත්වාගෙන යනවා. විෂයමාලා නිර්දේශ ආවරණය කිරීම සඳහා අගෝස්තු නිවාඩුව හැකිතාක් කෙටි කිරීම අවශ්‍ය වෙනවා. එමෙන්ම දිවයිනේ සියලුම දහම් පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුරන්ද කාර්යපිරිමු මහතා දැනුම් දී තිබෙනවා. රට තුල කොවිඩ් ආසාදිතින් ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග නව සෞඛ්‍ය මාර්ග උපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා. ඒ අනුව මීට පෙර මහජන ඒකාරක්ෂී වීම ඇතුළු ක්‍රියාකාරකම් සඳහා ලබා දී තිබූ අවස්ථාවන් මෙම නව මාර්ග උපදේශ යටතේ දැඩි ලෙස සීමා කර තිබෙනවා.
නව මාර්ග උපදේශයර්ථේ පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී දුම්රිය සහ බස් රථවල මගින් ගමන් කළ හැකි එහි ආසන ගණනට පමණයි. එමෙන්ම කුලි රථ භාවිතයේදී ත්‍රිරෝද රථ සහ මෝටර රථවල එක්වර ගමන් කළ හැකි මගින් දෙදෙනෙකුට පමණයි. අපනයනයේ මූලික කරගත් ඇඟලුම් කර්මාන්ත ශාලා ඇතුළු වෙනත් කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමේදී ජෛව විද්‍යාත්මක ආරක්ෂිත බුබුලක් තුළ ඒ කටයුතු පවත්වාගෙන ආ යුතු වෙනවා. එමෙන්ම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ අධීක්ෂණය යටතේ ඒවා පවත්වාගෙන ආ යුතුයි. සුපිරි වෙළඳසැල් තුලට එක් අවස්ථාවකදී ඇතුළත් කර ගැනීමට අවස්ථාව ලබා දී ඇත්තේ එම වෙළඳසැලේ රැඳී සිටිය හැකි මුළු ධාරිතාවෙන් 25% පිරිසක් පමණයි. එමෙන්ම වෙළඳ සංකීර්ණ තුලද මුළු ධාරිතාවෙන් 25% පිරිසකට පමණක් ඇතුළු වීමට නව මාර්ග උපදේශ මාලාවෙන් අවසර ලබා දී තිබෙනවා. එම මාර්ග උපදේශ යටතේ බන්ධනාගාර නඳුවන් හමුවීම සඳහා අමුත්තන්ට අවසර නැහැ. නැවත දැනුම් දෙනතුරු පාසල් පෙර පාසල් උපකාරක පන්ති විශ්වවිද්‍යාලතුළු උසස් අධ්‍යාපන ආයතන වසා තිබෙනවා. එමෙන්ම දිවාසොරකු මධ්‍යස්ථානද විවෘතවන්නේ නැහැ. විවාහ මංගල උත්සව මැයි මාස 4 වන අගහරුවාදා සිට මැයි මාස 20 වනදා දක්වා පැවැත්වීමට අවසර හිමි වන්නේ නැහැ. COVID-19 ආසාදිත මරණ හැර සෙසු අහු මංගල උත්සව පැවැත්වීමේදී ඒ සඳහා එක් අවස්ථාවකදී සහභාගී විය හැකි පිරිස 25 දෙනෙකුට සීමා කර ඇති අතර දේහ පිළිබඳ අවසන් කටයුතු පැය 24ක් තුල සිදු කර යුතු වෙනවා. මහජන එකරාශිවීම සඳහා අවසර හිමි නොවන අතර එලිමහන් හෝ ගෘහස්ථ උත්සවද පැවැත්වීමට අවසර හිමි වන්නේ නැහැ. එමෙන්ම ආගමික ස්ථානවල පුද්ගල එකරාශිවීම හෝ එක්රැස්වීම සිදු කරන ක්‍රියාකාරකම් තහනම් කර තිබෙනවා. සිනමා ශාලා, ළමා උද්‍යාන, පිහිනුම් තටාක සහ සැනකිලි තිබෙන ස්ථාන වසා තිබෙනවා. ආපන ශාලාවල සේවා සැපයීම් පවත්වාගෙන යා හැකි අතර එකවර ආහාර ගත හැකේ එහි ආසන පහසුකම් වලින් 25%කට පමණයි. මත්පැන් අලවිසල් නියමිත කාල සීමාවන් අතර පමණක් විවෘතව පවතින අතර තැබෑරුම්, රාත්‍රී සමාජ ශාලා, කැසිනෝ, ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන සහ සම්බාහන මධ්‍යස්ථාන වසා තිබිය යුතු බව නව මාර්ග උපදේශ මාලාවේ සඳහන්. මෙම රෝගීන් වාර්තා වීම ඉහළ යාම නිසා අපගේ අවදානම් තුන තත්ත්වයේ යටතේ අපි මෙතෙක් කල මහජනතාව සඳහා යම් යම් සීමා සහිතව අවසර ලබා දී තිබූ කරුණු කාරණා නැවත වාරයක් සීමා කරන්න සිද්ධ වුණා. අද සිට මින් ඉස්රාට රැස්වීම සම්භාෂණ උත්සව හෝටල් වල පවත්වන්න අපි අවසර ලබා දෙන්නේ නැහැ. ඒ වගේම පාසල් ටියුෂන් විශ්වවිද්‍යාල අපි නැවත දැනුම් දෙන තුරු වසලා තියන්න තීරණය කළා තියෙනවා. විවාහ මංගල උත්සව අපි 20 වෙනිදා දක්වා පමණයි తాවකාලිකව නතර කරලා තියෙන්නේ. නමුත් 20 වෙනිදා වන විට රටේ පවතින තත්ත්වය සලකා බැලලා තමයි නැවත වරක් මේ සඳහා අවසර ලබා දෙනවද, අවසර ලබා දෙන්නේ නම් කොච්චර ප්‍රමාණයකද කියන එක තීරණය කරන්නේ. රාත්‍රී සමාජ ශාලා, ඒ වගේම කැසිනෝ සහ ස්පාස් නැත්නම් බෙටින් සෙන්ටර්ස් ඒවා විවෘත කරන්න අපිට අවසර ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. පවතින තත්ත්වය මේ තවදුරටත් ඉහළ ගියොත් එහෙම රට වසා දැමීමට සිදු වෙයිද? රට වසනවද නැද්ද කියන එක අපි කොවිඩ් මර්ධන බලකා, ඒ කියන්නේ අධිකාරී ජනාධිපතිතුමාගේ ප්‍රමුඛත්වයෙන් තියෙන ඒ බලකාය මගින් තමයි තීරණ తీඳගන්නේ. කුදකලා කර ඇති ප්‍රදේශ සහ කොවිඩ් ව්‍යාප්තිය ඉහළ ප්‍රදේශවල සිටින විත්තිකරුවන්ට අධිකරණයේ හමුවේ පෙනී සිටීමේ ගැටලු සල්කා මැයි මාස 3 වනදා සිට මැයි මාස 7 වනදා දක්වා සහන කාලයක් ලබා දීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. හුදකලා ස්ථානවල සහ කොවිඩ් රෝගී තත්ත්වයේ බහුලව පවතින ප්‍රදේශවලින් විත්තිකරුවන් නොපැමිණීම මත ඔවුන්ට වරෙන් තු නිකුත් වීමක් හෝ උන්ට එරෙහිව ක්‍රියාපටි පාටියක් අනුගමනය නොකරන්න තීරණය කළ තිබෙන අතර ඊළඟ දිනය දැන්වීම ඒ අධිකරණයේ ඉදිරිපිට තිබෙන දැන්වීම් පූර්වයේ එදිනට පෙර හෝ එදින අටහ මාරට පෙර එම නඩු කල්යන ඊළඟ දින දැනුම් දීම සිදු කරනවා. ඉන්දියාවේ සිට තීවර යාත්‍රාවලින් මෙරටට පැමිණ පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ නිවසක සැඟව සිටි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් ඇගේ දරු දෙදෙනාද සමගින් සෞඛ්‍යාංශ විසින් අද සොයාගෙන නිරෝධායනය කරනු ලැබුවා. කෙසේ වෙතත් අදාළ කාන්තාව සමග ඉන්දියාවේ සිට පැමිණි බව පැවසෙන තවත් කාන්තාවක් සම්බන්ධයෙන් මෙදක්වා කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ. ඉන්දියාවේ චෙන්නයි කුප්පම් හිසිට අදාළ කාන්තාව දිවිවර යාත්‍රා මගින් ඊයේ අලුයම මෙරටට පැමිණ පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ නිවසක සැඟව සිට තිබෙනවා. ඒ වයස අවුරුදු 13ක් සහ 4ක් වූ සිය දරු දෙදෙනාද සමගින්. මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමත් සමග පොලිසිය සහ සෞඛ්‍යාංශ නිලධාරීන් පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ ඔවුන් සැඟව සිටි නිවසට පැමිණ ඔවුන්ව නිරෝධානයට යොමු කළා. අපිව බෝට්ටුවෙන් එක්කගෙන ආපු ඉන්දිය ජාතිකයන් දෙදෙනා කිව්වා අපිට මේ පැත්තෙන් ගියොත් යන්න පුළුවන් කියලා. කවුද දුවන්නේ නේද? දුවනේ? දුවා එද්දි කීයට දේනවා?
රෑ 7යි. හරි. රෑ 7ට ඇවිල්ලා මෙයා මෙතනට කවුද ආවේ කතා කරන්න ගෙදරට. ගෙදරට ආවම රාකට් එක ආවලු. පුතානේ. පුතාවෙන්න. අයි බොරු කියන්නේ ඔයාලා කියන්නේ. සෞඛ්‍යංශ පැවසුවේ අදාළ කාන්තාව සහ දරු දෙදෙනාට රැකවරණ ලබා දුන් සහ ඔවුන් ඇසුරු කළ ප්‍රදේශයේ පවුල් 5ක පුද්ගලයන් 26 දෙනෙකුද නිරෝධායනය කළ බවයි. එවින්ම අදාළ කාන්තාව සහ දරු දෙදෙනා සමග ඉන්දියාවේ සිට තවත් කාන්තාවක් පැමිණි බවට වාර්තා වන නමුත් ඇය සිටින ස්ථානයක් මෙතෙක් සොයාගෙන නැහැ. රටේ පවතින කොවිඩ් වසංගතයේ දැඩි අවධානයක් පිළිබඳ නොසලකා කටයුතු කරන පිරිස් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම අදත් දක්නට ලැබුණා. මෙම තත්ත්වය මත ආරක්ෂක අංශ සිය නිරෝධායන මෙහෙයුම් දෙවෙනි ප්‍රදේශ කිහිපයකම අදත් ක්‍රියාත්මක කළා. ඔයාලා කිසි දෙයක් ගණන් ගන්න මාක්සෙ පුරුණා මොනවත් නැහැ මිනිස්සු පාර යනවා ඔක්කොම එළියට ඇවිල්ලා. නඩුවක් දාන අනිවාර්යයෙන්ම නඩුවක් දාන්න. මෙතර කොවිඩ් අවදානම නොතකමින් හංවැල්ල තුම්මෝදර රන්මුතුවැල්ල සහ කුමාරියැල්ල ප්‍රදේශයේ දිය නැම සඳහා පැමිණි පිරිස් හරවා යැවීමට පොලිසිය පියවර ගන්න ලැබුවා. කියනවා නෙන්න එපා කියලා. ඒ දිනය තුළදී නිරෝධායන රීති උල්ලංඝනය කිරීම ඒ වගේම මුහුණු ආවරණ නොපැළඳීමට අදාළ පුද්ගලයන් 264 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔක්තෝබර් 30 සිට අත්අඩංගුවටගත් මුළු සංඛ්‍යාව 4455ක් වෙනවා. ලෝපුරා වැඩකරන ජනතාවට සිය අයිතීන් වෙනුවෙන් හඬ නැගීමට වෙන් වූ ජාත්‍යන්තර කම්කරු දිනය අදයි. කෙසේ වෙතත් වසර දෙකක කාලයක් පුරාවට සමස්ත ලෝකයේම වෙලාගෙන ඇති COVID-19 වෛරසය හේතුවෙන් අකණ්ඩව දෙවන වරටත් මෙවර ලොව පුරා මැයි දින සැමරුම් සීමා වී තිබෙනවා. ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැයි දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. උපුටා ගැනීම අප රජය මහ ජනතාවට පොරොන්දු වූ ආකාරයට ජාතික ආරක්ෂාවත් ස්වෛරීත්වයත් තහවුරු කර ඇත. වර්තමානයේ පවතින COVID-19 වසංගතයෙන් නොව වඩාත් අභියෝගයට ලක්වන කණ්ඩායම කම්කරු ප්‍රජාවය. එබැවින් වැඩ කරන ජනතාවගේ ජන ජීවිතයේ අඩාල වන සීමාවන් පැනවීම නොකොට ඔවුන්ගේ ජීවිත යථාවත්ව ගෙන යාමට රජය නිරතුරුවම කටයුතු කරයි. උපුටා ගැනීම අවසන්. ලෝක කම්කරු දිනයේ මෙරට කම්කරුවන් පිරිසක් සමග ගෙනෙන ඔන් ටොපික් විශේෂාංගය දැන් ලෝකයේම කම්කරු අයිතිය වෙනුවෙන් හඬ නැගෙන ලෝක කම්කරු දිනයේ දවසට වෙන්දටනම් අපි මේ ඉන්න කැම්බල් පිටිය ඒ වගේම හයිට් පිටිය ඇතුළු කොළඹ බොහොමයක් ප්‍රදේශ කම්කරුවන්ගෙන් පිරිලා ඉතිරිලා යනවා. හැබැයි දෙවනි වතාවටත් කොවිඩ් නිසා වෙන්නේ අද දවසේදී කම්කරු සමරු සිද්ධ කෙරෙන්නේ නැහැ. කොහොම වුණත් මේ කම්කරු දිනේ දවසට කම්කරුව නගන සටන් පාට වලට මේ දක්වා සාධාරණයක් ඉෂ්ට වෙලා තියෙනවාද? අද ඔන් ටොපික් තුලින් අපි හොයලා බලන්නේ ඒ පිළිබඳව. දාද මොකෝ මේ දිනේ දවසේ අදත් මුට්ට කර ගහලා වගේ ටිකක් වැඩ කළා. දැන් නම් සාමාන්‍ය දැන් කම්කරුවගේ දිනේ පෙළපාලි බලනවා අරවා බලනවා මේවා බලනවා වැඩක් මුතුන් නැහැ. කම්කරු දිනේට පෙළපාලි හැම ගින් දිනනවා. දෙන් එහෙම ඉස්සරහ කියලා දිනනවා. කට්ටියත් එක්ක යනවා ඒගොල්ලෝ බොණ්ඩ කණ්ඩ දෙනවා ඇච්චරයි. ඔය හැම ගින් දිනනද පෙළපාලි කම්කරු දිනේ දවසේ? ගිල්ල දෙනවා. තේරෙමකුත් නැහැ. රට වෙනුවෙන් අපි මාංශ වෙනවා. අපිට මොනවද ලැබිලා දෙන්නේ? මේ ජෝකර් වෙලා ඉන්නේ. අම්මා මොකෝ මේ දැන් අද කම්කරු දිනේ දවසේ වැඩ? එහෙම නැති කමිට එන්නේ. කම්කරු දිනේ දවසේ ඕගොල්ලෝ මීට කලින් සමරලා තියනවද පෙළපාලි ගින් දිනන? ආද ලැබුණේ කිරබෝතල් පඩි බෑග් ඒව අරගෙන ගෙදර ආවා. කම්කරු දිනේ දවසේ අදත් වැඩ කරනවා පේනවා ඔබතුමා. වැඩ කරොත් කුලියක් හම්බේ එච්චර තමයි. අපිට EPF පෙන්ෂන් මොනවත් නැහැ මෙතන. පණ දිනකම් වැඩ කරන අවුරුදු 40 පණ වැඩ කරන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන් සනිපක් නැති වුණොත් හරි උදව් කරන්න කවුරුත් නැහැ. මේ කාර්යයක් කකුල උඩ ගියත් අපි අතේ තමයි අපි වීදම් කරගන්න ඕනේ. කම්කරු දවසත් අපි වැඩට එනවා. නැත්නම් අපි ගෙදරට යනකොට අපි නිකන් යන්න වෙන්නේ. කම්කරු දිනේ දවසට පෙළපාලි යන එක ගැන මොකද හිතන්නේ? ඒ ඔක්කොම බොරු. මන්න කැමති නෑ. ඒ කියන්නේ දේශපාලනේ ඔක්කොම වරු. දේශපාලනේ වැඩක් නෑ. අපි අඹ කර තමයි අපි කන්නේ. ඔයා එහෙම ගිහිල්ලා නැද්ද ඔය දේශපාලන රැලි වලට කම්කරු දිනේ දවසේ ඉස්සර? ඉස්සර ගින් තියෙනවා. අපිට මුකුත් ලැබුණේ නැති අපිට අම්මනේ පස්සේ පොතේ තමයි තිබෙන මොනක් තියෙනවා වෙන්න. අද මොකෝ මේ කම්කරු දිනේ දවසේ වැඩ වගේ. කම්කරු දිනේ කියලා විශේෂයක් නෑ. ඉතින් මේ තුන්වෙනි පන්ති මිනිස්සු ඉතින් වැඩ කරලම තමයි ජීවත් වෙන්න වෙන්නේ. කිනු විදිහට කම්කරු දිනේ සමරණකෙන් ඇති වැඩක් තියෙනවද? ඉස්සර නම් වැඩක් තිබුණා. දැන් තියෙන දේශපාලනේ නැතනි කරනවා. ඒකින්ද දැන් කම්කරු දිනයක් සමරලා වැඩක් නෑ මම නම් කියන්නේ. ලොක්කෙක් ඉන්නවා කවුරු දේශපාලනේ ආවිල්ලා
එයාගේ පළපාරයක් රන් කරගෙන එයා යනවා. ඒකත් ඇවිල්ලා දිනේ ඇවිල්ලා එගනට හරව ගන්න. හරවගෙන එගනන් වාසියක් තමයි බලන්නේ. කොවිඩ් හේතුවෙන් හරි අද දවසේදී කම්කරු දිනේ සමරන්න නැතුව වැඩ කරන කීට වඩා හොඳද? ඔව් ඒක හොඳයි. ඉතින් කම්කරු දිනක් සමරන්න නැතුව වැඩ කරන එක හොඳයි. කීයක් කර තියෙනවද? එකක් හරි සම්බෝලේ බතුළු හරි අදාන කන්ද. නැත්නම් ඒකත් නැහනේ. හැම කම්කරු දිනයකදීම මේ කම්කරුවන්ගේ සටන් පාඩේ බවට පත් උනේ සාදුකින් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියව් අන්තිම සටනට සරසියව්. හැබැයි කවදාද ඔවුන්ගේ සටන ජයග්‍රහණය කරන්නේ? හැමදාම ඉතිරුණි ප්‍රශ්නාර්ථ. දැන් තවත් පුවත් කිහිපයක්. නිකවරඩේ තරණගොල්ල ගම්මානයේ 67 හැවිරිදි කාන්තාවකගේ සහ මහව පදිංචිව සිටි මියගොස් ඇති 81 හැවිරිදි කාන්තාවකගේ මෘතදේහ මාරු කර ඥාතීන්වද ලබා දී තිබෙනවා. මෙහිදී එක් මෘතදේහයක් එක් පාර්ශ්වයක් විසින් ආදාහනය කර තිබෙනවා. මේ හේතුවෙන් අලහනේ සිදු කරන ලද දේහයේ සැබෑ ඥාතීන් සහ නිකවරටි රෝහලි කාර්ය මණ්ඩලය අතරන සංසුන්තාවයක් හටගත්තා. දැන් මෙච්චර අපි මේ මේකේ කෑ ගහනවා. ඔබතුමා මීළඟ කම් ඇහුන්නේ නැද්ද? අම්මා මේ මෙයා. අද ගහන්නේ වරුදලා කියලා කියන්නේ. මේ මිනිස්සු අරන් කපලා කෑවද? අම්මා. වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධාන 86ක සමාජිකින් ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට දින 105ක් සපිරෙන අතර ඊයේ එම ගොවීන් සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට පැවති සාකච්ඡාවකින් අනතුරු එකගතාවකට පැමිණි අතර අදම සත්‍යග්‍රහය අවසන් කරනු ලැබුවා. අවහ ප්‍රාප්ත හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද බොරලේ පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. සුවදායි රාත්‍රියක්.